other janapriya maatruka thamai Canadian student visa. Hungadene me wenakata New Zealand Australia lockdown karala thibena nisa Canada patta nemruwa thibena. Me Canadian student visa ganna ayata student visa apply karimata balaporuththu wenna ayata mata thiyena awadayak denna. Oba Canadian visa apply karana ekata ek bihiruwak lesa karanna gannepa. මොකද අනිවාර්යයෙන්ම කැනේඩියන් වීසා එකක් ලබා ගන්නකට ජෙනුයින් ડોකියුමන්ට්ස් තිබිය යුතුයි අනිවාර්යයෙන්. ඔබගේ IELTS බාරක් තියෙන සංඛ්‍යාව අනිවාර්යෙන් බලන්න. ගක් ආයතන IELTS නැතුව apply කරන්න පුළුවන් කියලා කිය. හැබැයි IELTS සර්ටිෆිකේට් එකක් තිබුණොත් ගොඩක් හොඳයි. ඔබට ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක පුළුවන් නම් ඔබට IELTS exam එක කරන්න බැරි කමක් නැහැ. ඒකෙන් හින්දා ඔබ අනිවාර්යයෙන්ම IELTS කරලා තිබ්බොත් ඔබට වීසාවකට ලොකු හයියක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ පරිස්සම් වෙන්න ඕන තැන්කීපයක් තියෙනවා. ඔබ කැනේඩියන් රජයේ ඔබට ස්ටුඩන්ට් වීසා එකක් ලබා දෙන්නේ ඔබ ඒ රටේ ගිහිලා අධ්‍යාපනය හදාගෙන නැවත ලංකාවට පැමිණෙන්න. මෙහිදී ඔබට ඒ රටේ ජීවත් වීමට ටියුෂන් ෆී එකක් කිවට මුදල් තිබිය යුතුයි. ඒ මුදල ඔබ වෙනුවෙන් අයින් කර ඇති මුදල බව පැහැදිලිව පෙන්වන්න වෙන ආකාරයට මාස කිහිපයකට ගිණුමක තබන්න. හැබැයි මතක තියාගන්න කැනඩා වීසා ඔෆිසර් කෙනෙක් වුණත් දෙන්නේ සීමිත වීසා සංඛ්‍යාවක් පමණයි. ඒකින් හින්දා හොඳම ක්වොලිෆිකේෂන් වලට පමණක් වීසා ලැබෙන බව මතක තියාගන්න. පරිස්සම්යෙන් ඔබගේ ක්වොලිෆිකේෂන් ටික හරියට පරීක්ෂා කරලා බලපුරුදු ඒජන්ට් කෙනෙක් හරහා අප්ලයි කරන්න. Hi, I'm Trisha Levine Vardhana. I'm from Talavasugoda and I came to Worldwide Visa to get my student visa to Canada done. I had already applied for my uni and Mr. Rajapaksha and Zahara helped me a lot with the visa. They were very cooperative and I got the visa within like 10 days, less than 2 weeks, and my experience with Worldwide Visa was pretty good. කැනඩාවලට යන්න බලාපොරොත්තු වෙන්න ඉන්නව නම් වැදගත්ම වෙන අප්කමින් බෝඩර් චේන්ජස් කිහිපයක් ගැන තමයි මම දැන් කියන්න යන්නේ. වැදගත්ම එක තමයි සැප්තැම්බර් 7 වෙනිදා ඉඳන් කැනඩාවේ රජය විසින් නිර්දේශ කරලා තියෙන COVID-19 වැක්සින්ස් වල මාත්‍රා දෙකම ලබාගත්තු අයදුම්කරුවන්ට 3 night hotel stopover එකකට යන්නේ නැතුව, ඒ කියන්නේ කොරන්ටයින් එකකට යන්නේ නැතුව කැනඩා වලට ඇතුල් වෙන්න අවසර ලබා දීලා තියෙනවා. මේ අවසරය යුරෝපා ජාතීන් වෙනුවෙන් නම් අගෝස්තු මාසේ 9 වෙනිදා ඉඳන්ම ක්‍රියාත්මක වෙනවා. කැනේඩියන් ගවර්න්මන්ට් එක විසින් නිර්දේශ කරලා තියෙන COVID-19 ඉන්ජෙක්ෂන්ස් වලින් ලංකාවේ අවේලබල් තියෙන ඉන්ජෙක්ෂන්ස් කිහිපය තමයි මම මෙතන දක්වලා තියෙන්නේ. Pfizer, Moderna සහ AstraZeneca කියන එන්වත් වලින් එකක් විතරයි ඔයාලට කැනඩාවට ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ මීට අමතර කිසිම එන්නතක් කැනඩාවට ඇතුල් වීමේ හැකියාව තියෙන එන්නතක් විදිහට නිර්දේශ කරලා නැහැ. ඒ වගේම ඔයාලා මේ ඉන්ජෙක්ෂන් එක ලබා ගත්තත් කැනඩාවට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ ඔයාගේ ඉන්ජෙක්ෂන් එකේ අවසාන මාත්‍රාව අරගෙන දින 14කට පස්සේ. ඒ වගේම ඔයාට ක්වොරන්ටයින් එකක් අවශ්‍ය නැති වුණත් මොනවා හරි හේතුවක් නිසා කැනේඩියන් රජය විසින් ඔයාට ක්වොරන්ටයින් එකක් වෙන්න අවශ්‍යයි කියලා තීරණය කළොත් ඔයා ගාව ක්වොරන්ටයින් බෑකප් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒ ප්ලෑන් එක කැනේඩියන් රජය විසින් හඳුන්වලා දීලා තියෙන arrive can app එකේ අප්ඩේට් කරලා තියෙන්න ඕනේ. මේ තියෙන්නේ කැනේඩියන් ස්ටුඩන්ට් වීසා එකක් ලබා ගන්න ඔයා ගාව තියෙන්න ඕනේ ડોකියුමන්ට් චෙක්ලිස්ට් එක. පළවෙනි ડોකියුමන්ට් එක තමයි වැලිඩ් પાස්පෝර්ට් එකක්. දෙවෙනි එක තමයි ඩෙසිග්නේටඩ් ලර්නින් ඉන්ස්ටිටියුෂන් එකකින් ඔයාට ලැබිච්ච ඇක්සෙප්ටන්ස් ලෙටර් එකක්. මේකෙදි ඔයා ඇප්ලයි කරන යුනිවර්සිටි එක ඩෙසිග්නේටඩ් ලර්නින් ඉන්ස්ටිටියුෂන් එකක් විදිහට රෙජිස්ටර් වෙලා තියෙනවද කියන එක පොඩ්ඩක් චෙක් කරගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ සියලුම এডুকেෂනල් සර්ටිෆිකේට්ස් ඔයා රෙඩි කරලා තියාගන්න ඕනේ. ෆයිනෑන්ෂල් ස්ටේටස් එක පෙන්නකොට කැනේඩියන් රජය විසින් බලාපොරොත්තු වෙනවා ඔයාට කැනඩාවේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජීවත් වෙන්න සහ ආපහු ලංකාවට එන්න ප්‍රමාණවත් තරමේ මුදල් ඔයා ගාව තියෙනවා කියලා. ඒ වගේම ඔයත් එක්ක ඔයාගේ ෆැමිලි මෙම්බර් කෙනෙක් යනවා නම් ඒ යන කෙනාටත් අදාළව ෆන්ඩ්ස් පෙන්වන්න ඕනේ. પાස්පෝර්ට් සයිස් ફોટોગ્રાફ කිහිපෙකුත් ඕන වෙනවා. ඒකෙදි ඔයා මෑත කාලයකදී ලබාගත්ත પાස්පෝර්ට් සයිස් ફોટોસ තමයි ඉදිරිපත් කරන්න ඕනේ. ඉමිග්‍රේෂන් મેડિકલ એક્ઝામિનેશન එක, එහෙමත් නැත්නම් IME එක කියලා කියන්නේ විදේශගත වෙන කෙනෙක් සාමාන්‍යයෙන් පෙනී සිටිය යුතු મેડિકલ એક્ઝામિનેશન එකක්. ඔයා ඒකටත් පෙනී සිටින්න ඕනේ. ඊළඟට තියෙනවා ඉංග්‍රීසි ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක්සෑම් ස්කෝර් එක.
බොහෝ විට ඉංග්‍රීසි ලැන්ග්වේජ් ප්‍රොෆෂන්සි එක පෙන්වන්න IELTS එක්සෑම් එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේකෙදි ඔයා රික්වෙස්ට් කරන යුනිවර්සිටි එක අනුව ඒගොල්ලෝ ඉල්ලන ස්කෝ එක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට ඔයා රෙඩි කරගන්න ඕනේ ඔයාගේ SOP එක. එහෙමත් නැත්නම් ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක. අන්තිමටම මම කියලා තියෙන ලෙටර් ඔෆ් එක්ස්ප්ලනේෂන් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. හැබැයි සමහර අවස්ථාවලදී කැනේඩියන් රජය විසින් ඔයාගෙන් මේ එක්ස්ප්ලනේෂන් ලෙටර් එකක් ඉල්ලන්න හැකියාවක් තියෙන නිසා ඔයා ඒකත් රෙඩි කරගන්න එක හොඳයි. මේ සියලුම විස්තර මම ලබාගෙන තියෙන්නේ කැනේඩියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකෙන්. ඉතින් ඔයාට මීට වැඩිය මොනවා හරි විස්තරයක් අවශ්‍ය නම් ඔයාට පුළුවන් කැනේඩියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකට ගිහිල්ලා ස්ටුඩන්ට් වීසා වලට අදාළව ඒගොල්ලන්ගේ චෙක්ලිස්ට් එක සහ ගයිඩ්ලයින්ස් ගැන තවදුරටත් චෙක් කරලා බලන්න.